විපක්ෂය චෝදනා කරන මේ තරුණයන් ඉලක්ක කරලා තමයි මේ බජට් එක ඇති කරන්නේ. ඒගොල්ලෝ කියන්න ඕනේ අපේ හැම අවස්ථාවෙදිම තරුණේ මුල් කොටගෙන තමයි කටයුතු කරන්නේ. තරුණ ආණ්ඩුවක් ඇස්සේ අපි තරුණයෙක් ගැන හිතන්නේ නැත්නම් කවුද හිතන්නේ? අනිත් අය හිතලා නැති නිසා ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන නිසා තමයි මම කතා කරන්නේ. අපි හැම අවස්ථාවෙදි තරුණේ මුල් කොටගෙන තමයි කටයුතු කරන්නේ. අපට රටට ස්ථීරසාර විසඳුමක් දීර්ඝ සැලැස්මක් අනුව එන ඡන්දයක් ගැන හිතන්නේ නැතුව රටක් ගැන හිතලා කරන වැඩ පිළිවෙල තමයි අවශ්‍ය වන්නේ. මේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි අපේ රටේ මේ ඒ වගේ රට ගැන හිතලා තීන්දුව කරන නායකත්වය තමයි තියෙන ප්‍රශ්නේ. ඒක තමයි අපි ඇති කරන්න අවශ්‍ය වන්නේ. එන ඡන්දයක් ගැන හිතනොත් ඒ දේශපාලඥයෝ අපි හිතන්න අවශ්‍යනේ එන රට ගැන හිතලා කටයුතු කිරීම. ඒක තමයි නිර්භීතව ගන්න තියෙන තීන්දුව ටික ගන්න. ඒක තමයි අපි ගන්න අවශ්‍ය වන්නේ. නෑ කිසිසේත්ම නෑ. අපි කියන හැමදේම මේක මගේ 2015 අයවැයේ තිබ්බ එකක්. 2016 තිබ්බා. ඒක කිසිම පොලි රහිත ණය දෙනක ඒක තිබ්බා. ඉතින් ඒවා කිසිසේත්ම ඡන්දවලට ඉලක්ක කළ නෑ. අපි කළ තියෙන්නේ අපි වැඩක් කරන්න ජනතා තරුණ අයට උදව් කරන්න අපි කටයුතු කරගෙන යනවා. වෙනින් රටවල් වල 75% 80% අපි විශ්වවිද්‍යාලයට යන වැඩපිළිවෙල තමයි තියෙන්නේ. මෙහි විතරයි 15% 20% අතර තියෙන්නේ. ඒ නිසා තමයි අපි වෙනසක් ඇති කරන්නේ. හැකියාව තියෙනවා. නමුත් රජයට සියලු දෙනාට විශ්වවිද්‍යාලයට යන්න බැරි නිසා ඒකට ප්‍රශ්නයක් නෑ. අහිංසක දරුවා මොකටද ඒක ගෙවන්න තියෙන්නේ? අන්න ඒ වෙනස තමයි අපි ඇති කරන්න හදන්නේ. ඒ කියපුවෙන් අහන්නකෝ මොක අපි එක්සත් ජාති පෙරමුණක් වශයෙන් අපි සියලු දෙනාම සාකච්ඡා කරලා ඒක කටයුතු කරගෙන යනවා. ඔබතුමනට පෙනේවි කොයි ආකාරයෙන්ද ඒක කටයුතු වෙන්නේ කියලා.